අයිබෝවන් හිරු වටාසිට ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද දෙසැම්බර් මාසේ 8 වෙනි බ්‍රහස්පතින්දා දවස. අද දවසේ උදේ 6:10ට තමයි ඉරෝදාව සිද්ධ වුණේ. හවස 5:54ට ඉර බැසීම සිද්ධ වෙනවා. අද රාහු කාලය ගැනත් ඔබ සැලකිලිමත් වෙනවා වෙන්න පුළුවන්. එහෙමනම් අද හවස 1:58 දක්වා රාහු කාලය පවතිනවා. අසුභ වේලාවක් කියලායි පිළිගන්නේ. උතුරු දිශාව තමයි සුභ දිශාව වෙන්නේ. රාහු කාලය අත්තරින් ඔබේ සීල සුභ කටයුතු හිත හොඳින් ආරම්භ කරන්න බලන්න. විශේෂ සුභ කටයුත්තක් තිරලං උදේ 11:47ට යෙදෙන අභිජිත් මූර්තියෙන් උතුරු දිශාවල පිටත් වුණුත් ඔබේ දේවල් ගමන් බිමන් සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඉතින් අද දවසේ ඊයේ ග්‍රහචාරය නෙවෙයි තියෙන්නේ, වෙනස් වෙලා තියෙනවා. ඔබ කැමති ඇති ඔබේ උපන් ලග්නය අනුව සුභද අසුභද කියලා දැනගන්න. ඉතින් ඔබට අද දවසේ සුභද අසුභද කියලා දැනගන්න තව ටික වෙලාවක් හිරුත් එක්කලා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය මේෂ කියලා කියන්නේ. ඉතින් ඔබේ ලග්නයේ මේෂ ලග්නය නම් ලග්නාධිපති කුජ ග්‍රහය චන්ද්‍රයාත් එක්කලා ධනස්ථානයේ ගමන් කරමින් තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. රවි 8 වෙනි ගමන් කරනවා. ඉතින් අද දවසේ ටිකක් බාධා සහිත තත්වයක් තමයි පෙන්වුම් කරන්නේ මේ රවි ග්‍රහය තරමදුරලෝ ගමන් කරන නිසා. විශේෂයෙන්ම ඔබ ගෙදර දිනුවට කරන කටයුතු නම් සාර්ථක කරගන්න පුළුවන් බව පේනවා. වෙනදට වඩා අනාගතය ගැන හිතලා වැඩ කරන බව පේනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේ රවි ග්‍රහය තරමදුරලෝ ගමන් කරන නිසා විශේෂයෙන්ම ඔබ උසස්සයත් එක්ක කටයුතුවල පරිස්සම් වෙන්න, නීති විරෝධී කටයුතුවලට මැදිහත් වෙන්න එපා. රුධිර ධාමනය පිළිබඳ ගැටලු, හෘදය ආබාධ වගේ දේවල් තියෙනවා නම් නිසි වෙලාවට ඖෂධ ආදී ගන්නත් අමතක කරන්න එපා. ඔබේ ආගම සීකරලා දවස ආරම්භ කරන්න. මොන ආගමක් වුණත් කමක් නැහැ, මමගේම සියලු දෙනාම සුවපත් වේවා කියලා ටික වෙලාවක්වත් මෙත් වලන්න බලන්න. සූර්ය පිරිත කියන්න පුළුවන් නම් නැති බැරි කෙනෙකුට ඇස් කණ්ණාඩියක් පරිත්‍යාග කරන්න, ආලෝක පූජාව කරන්න ඔබට ශාන්ති කර්මයක් වෙයි. සුභ දේකට යනවා නම් සුවපාට අඳින්න අමතක කරන්න එපා. අද දවස ඔබට රෝස පාට සුභ ඵලදායකයි. ජය අංකේ අංක 3. රාශි චක්‍රයේ දෙවනි රාශිය වෘෂභ කියලා කියන්නේ. ඔබේ ලග්නයේ වෘෂභ ලග්නය නම් ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය 8 වෙනේ චන්ද්‍රයා උච්චව ලග්නයේ ගමන් කරනවා. කුජත් එක්කලා අද දවසේ බොහෝ දුර සුභ ඵලදායක තත්වයක් තමයි පෙන්වම් කරන්නේ. උනන්දුව, උත්සාහයේ ධෛර්යය වැඩි වෙන බවක් පේනවා. මෙන්න මේ නිසා ඔබේ හිතේ තියෙන බලාපොරොත්තු, ප්‍රාර්ථනා, ඉලක්ක ඉෂ්ට කරගන්න අපහසු වෙන එකක් නැහැ. ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය 8 වෙනේ ගමන් කරන නිසා උවමනාවට වඩා විනෝදාංශ වලට බර වුණොත් ඔබේ අධ්‍යාපන කටයුතුවලට වගේම දියුණුවට කරන කටයුතුවලට බාධා සිද්ධ වෙන පුළුවන් බව අමතක කරන්න එපා. විනෝදයේ පාලනය කරගන්න. ඉතින් මේ වාසනාවන්ත දවස ඔබේ ආගම සීකරලා දවස ආරම්භ කරන්න පුළුවන් නම් ජය ප්‍රිත කියන්න, ටික වෙලාවක්වත් මෙත් වලන්න. සුබ දෙයකට යනවා නම් මිශ්‍ර ලාපාට අද ඔබට සුබ ඵලදායක වෙන්නේ නැහැ. අද සුබයි සුදු පාට, ක්‍රීම් පාට අංක 2 තමයි ඔබේ වාසනාවන්ත ජය අංකය වෙන්නේ. ඔබේ ලග්නයේ මිතුන ලග්නය නම් ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහය සිකුරුත් එක්කලා විවාහස්ථානයේ ගමන් කරන අදවසේ මිතුන ලග්නයේ අවිවාහක තරුණ තරුණියන්ගේ මංගල යෝජනා, පෙම් සම්බන්ධතා ඉස්තර කරගන්න වාගේ දේවල්ට අද සුබ ඵලදායක තත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබ හවුල් ව්‍යාපාරවල දෙන කෙනෙක් නම් හවුල් ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන් වෙයි. කොමනතන්ද චන්ද්‍රයා 12 වෙනේ ගමන් කරන නිසා සමහරට සුළුසුළු බාධා ඇති වෙන්න පුළුවන්. සාර්ථකව කරගෙන ගිය වැඩවලට සමහරට සුළුසුළු බාධා ඇති වෙන්න පුළුවන් බව පේනවා. ඒ වුණත් ඔබ විදේශ ගමනක් ගැන හිතනවා නම්, විදේශ අධ්‍යාපනයක් කරන්න හිතනවා නම් එවැනි කටයුතුලට යන්න අද සුබ ඵලදායක තත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. සෙනසුරු ඊරාෂ්ට කපල තත්වයක් මිතුරු ලග්නේ මෙයාට තියෙනවා කියලා තමතක කරන්න බෑ. ශරීර සෞඛ්‍ය රැකගන්න හොඳට මුල් තැන දීලා කටයුතු කිරීම වැදගත් වෙනවා. සෙම් රෝග, වාතාබාධ වැනි සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් නිසි වෙලාවට ඖෂධ ආදිය ගන්න අමතක කරන්න එපා. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් අසරණ රෝගියෙකුට ඖෂධ ටිකක් පරිත්‍යාග කරන්න බලන්න. ඒක ශාන්ති කර්මයක් වෙයි. කරණී මෙත්ත සූත්‍රය කියලා ටික වෙලාවක්වත් මෙත්තලා දවස ආරම්භ කරනවා නම් දවස සුභ ඵලදායක වෙයි. හැබැයි සුභ පාට අඳින්නත් අමතක කරන්න එපා. අද දවස ඔබට මිශ්‍ර ලාභ පාට සුභ ඵලදායකයි. ජය අංකය අංක 6. ඔබේ ලග්නයේ කටක ලග්නය නම් ඔබේ ලග්නාධිපති චන්ද්‍රයා උච්චව 11 වෙනේ ගමන් කරමින් තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. සුභ ඵලදායක තත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. බාධා ඉවත් කරගන්න පුළුවන් වෙයි. ගෙදර සමාජිකත්වය කියලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි. යහපත් මිතුරන් එක්ක සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අලුත් යාළුවෝ අඳුන ගන්නත් අද දවසේ පුළුවන් වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. කටක ලග්නයේ ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන් වෙයි. පෙරපින වාසනාව භාග්‍ය ගැන විශ්වාසයක් ඇතිව කටයුතු කරන්න පුළුවන් බවක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. ඔබත් හිතන්න සුභ දවසක් කියලා. සුභ දෙයකට යනවා නම් අද ඔබට සුදු පාට, ක්‍රීම් පාට සුභ ඵලදායකයි. ජය අංකය අංක 2.
සිංහ ලග්නයෙන් ඉල්ලපන් ඔබ ගැන මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා 4 වෙනි ගමන් කරනකොට චන්ද්‍රයා උච්චව 10 වෙනි ගමන් කරන කුජත් එක්කලා ඉතින් පෙරපින ගැන වාසනාව ගැන විශ්වාසයක් ඇතුව කටයුතු කරන්න පුළුවන් බව තමයි පෙන්වුම් කරන්නේ කරන කියන බොහෝ දේ සාර්ථක කරගන්න උසස්සගෙන් උදව්පකාර ලබා ගන්න පුළුවන් බවක් අද දවසේ පේනවා රැකියා ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන් වෙයි ඔබෙත් හිතේ තියෙන නම් විදේශ ගමනක් ගැන මේ විදේශ ගමන් පිළිබඳ කරන කටයුතු වලත් අද සුබ බලදායකයි උත්සාහය උනන්දුව ධෛර්යය වැඩි වෙන බවක් පේනවා මෙන්න මේ නිසා බොහෝ දේ සාර්ථක කරගන්න අපහසු වෙන එකක් නැහැ. බ්‍රහස්පති ග්‍රහය 8 වෙනි ගමන් කරනවා. කායික මානසික නිරෝගීතාව ගැන වැඩියෙන් හිතන ඕන බවක් තමයි අද දවසේ පෙන්වුම් කරන්නේ. නිසි වේලාවට ආහාර පාන ගන්නත්, ඉඳ ලබා ගන්නත් සිංහ ලග්නියන්ට මතක තබා ගැනීම වැදගත් වෙනවා. අපිට පුළුවන්කමක් තියෙනවා මේ දවස්වල අටපිරිකර පූජාවක් කරන්න, ජයපිරිත භාවිතා කරන්න, සුබ දෙයකට යනවා නම් සුබ පාට අඳින්න අමතක කරන්න එපා. අද දවසේ ඔබට රෝස පාට සුබ ඵලදායකයි. ජය අංකය අංක 3. බුධ ග්‍රහයට මේ කන්‍යා ලග්නෙන් නම් ඔබේ පොදුනේ ඔබ ගැන මේ කතා කරන්නේ ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහය 4 වෙනි ගමන් කරනවා බලවත් සිකුරුත් එක්කලා. ඉතින් නිවාසවල ඉදිකිරීම පිළිබඳ කරන කටයුතු වලට නව ව්‍යාපාර ආරම්භ කරන්න කරන කටයුතු වල සුබඵලදායක තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වන්න කරන්නේ. ඔබ ගෙදරට වෙලා තමන්ගේම ව්‍යාපාරයක් කරනවා නම් ස්වයං රැකියාවක් කරනවා නම් එවැනි කටයුතු දිනු කරගන්න අවස්ථාවක් ලැබෙන බව තමයි පේන්නේ. අම්මා තාත්තා බිරිඳ දූ දරුවොත් එක්කලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් බවක් අද දවසේ පේනවා. චන්ද්‍රයා උච්චව භාග්‍යස්ථානයේ ගමන් කරනවා. මෙන්න මේ නිසා ඊ පෙරේදට වඩා දවස සතුටුදායක බවක් තමයි පේන්නේ. අසනීප තත්ත්වයක් තිබුණ නම් ඒක සුවතර හැරෙන බවක් පේනවා. ගැටලුවක් තියෙන නම් ඒක විසඳ ගන්න පුළුවන් බවකුත් අද දවසේ පෙන්වුම් කරනවා. ඔබ උසස් අධ්‍යාපන ඉඳන ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත් පුළුවන් වෙයි. ඔබත් ඉතන වාසනාවන්ත සුබ දවසක් කියලා ඔබ ආගම සීකලා දවස ආරම්භ කරන්න සුබ දෙයකට යනවා නම් මිශ්‍රලා පාට අඳින්න අංක 6 තමයි අද දවසේ ඔබේ වාසනාවන්ත ජය අංකය වෙන්නේ. සිකුරු ග්‍රහයට මේ තුලා ලග්නෙ නම් ඔබ ඉපදුනේ ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය වික්‍රමස්ථානයේ ගමන් කරනවා. අද රවි ධනස්ථානයේ ගමන් කරනකොට චන්ද්‍රයාට වෙන්නේ ගමන් කරමින් තමයි දවස උදා වෙලා තියෙන්නේ. මිශ්‍ර ඵලදායක තත්වයක් තමයි තුලා ලග්නෙ මෙන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ තාමත් අවිවාහක නම් මංගල යෝජනා පිළිබඳව කරන කටයුතු වලට පෙම් සමන්තා ඉස්සර කරගන්නවා වගේ දවට අද ඒ තරම්ම සුවපලදායක තත්වයක් නෙවෙයි පෙන්වම් කරන්නේ. එවැනි කටයුතු දින දෙක තුනක් කල් දැමීම වැදගත් වෙනවා. ඒ වගේම ඔබ විවාහක නම් අඹ සැමි සමගිය ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් වෙන්න. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා මුළු දවස පුරා මතක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම සෙම් රෝග වලින් ප්‍රවේශම් වෙන්න සවසට රාත්‍රියට නෑම පිණිබෑම රාත්‍රී ගමන් වගේ දේවල් අද ඉතලම සුසු නැහැ. ඔබ ඔබේ ආගම සීකල දවස ආරම්භ කරන්න මේ චන්ද්‍රයා තරම දුර්ලභ ගමන් කරන දවසේ ඔබේ අම්මා ඉන්නවා නම් අම්මා වෙනුවෙන් කරන්න තියෙන යුතුකමක් නොපිරිහිලා ඉෂ්ට කරන්න ඒකම ශාන්ති කර්මයක් වෙයි. ඡන්ද පිරිත කියලා දවස ආරම්භ කරන නම් හොඳයි. සුබ දෙයකට යනවා නම් අද දවස ඔබට මිශ්‍රලා ආපාට සුබ ඵලදායකයි. ජය අංකය අංක 6. කුජග්‍රහයට මේ වෘෂික ලග්නේ ඔබේ ලග්නේ නම් ඔබේ ලග්නාධිපති කුජග්‍රහය චන්ද්‍රයාත් එක්කලා 7 වෙනි ගමන් කරනවා. චන්ද්‍රයා බලවත්වයි ගමන් කරන්නේ. මෙන්න මේ නිසා අඹ සැමි සමගිය තහවුරු වෙන බවක් පේනවා, සමගිය වැඩි වෙන බවක් පේනවා. අමනාපකමක් තිබුණ නම් ඒක දුර වෙන බවක් අද දවසේ පෙන්වම් කරනවා. ඒ වගේම ඔබ තාමත් විවාහ වෙලා නැත්නම් මංගල යෝජනා ඉස්තර කරගන්න කරන කටයුතු වලට අද සුබ ඵලදායක තත්වයක් තමයි පෙන්වම් කරන්නේ. ඔබ හවුල් ව්‍යාපාරික දෙනවා නම් හවුල් කරවන්ගේ සහයෝගය උදව්පද ලබා ගන්න පුළුවන් වෙයි. ආදායම් තත්ත්වයේ සතුරුදායකයි. බ්‍රහස්පති පුත්‍රස්ථානයේ බලවත්ව ගමන් කරන මේ දවස්වල දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙන බවක් තමයි පෙන්වම් කරන්නේ. ඔබත් හිතන්න මේ වාසනාවන්ත සුබ දවසක් කියලා. ඔබේ ආගම සීකල දවස ආරම්භ කිරීම ගොඩාක් වැදගත් වෙනවා. විශේෂ සුබ දෙයකට යනවා නම් අද දවස ඔබට සුදු පාට ක්‍රීම් පාට වාසනාවන්ත ජය පාට වෙනවා. අංක 2 තමයි ජය අංකය වෙන්නේ. බ්‍රහස්පති ග්‍රහයට මේ ධනු ලග්නේ නම් ඔබේ ලග්නේ ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා 4 වෙනි බලවත්ව ගමන් කරමින් තමයි දවස උදා වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ධනු ලග්නමයන්ගේ ගෘහ ජීවිතය පිළිබඳව සතුටුදායක තත්ත්වයක් තමයි අද දවසේ පෙන්වම් කරන්නේ. උසස් කෙනෙක්ගෙන් උදව්ව බලාපොරොත්තු වෙනවා නම් ඒක ලබා ගන්න පුළුවන් වෙයි. රැකියා ප්‍රධානීන්ගේ වගේම නීතියේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් එවැනි කටයුතු ගැටලු විසඳ ගන්නත් අද ඔබට අවස්ථාව ලැබෙන බවක් තමයි පේන්නේ. අම්මා තාත්තා බිරිඳ දූ දරුවොත් එක්කලා සතුටින් කාලය ගත කරන්න පුළුවන් බවක් පේනවා. පෙරපින වාසනාව ගැන විශ්වාසයක් ඇතුව කටයුතු කරන්න පුළුවන් වෙයි. ඔබත් හිතන්න මේ සුබ දවසක් උදා වෙලා තියෙන කියලා. ඔබේ ආගම සීකල දවස ආරම්භ කිරීම වඩාත්ම වැදගත් වෙනවා. පුළුවන් නම් අන්තරාය නිවාරණ පිරිත කියන්න ඖෂධ පූජාවක් කරන්න බලන්න දවස සාර්ථක කරගන්න පුළුවන් වෙයි. සුබ දෙයකට නිවසින් බැහැරව යනවා නම් සුබ පාට අඳින්න තමත කරන්න පාද දවස ඔබට කහ පාට තැඹිලි පාට සුබ ඵලදායකයි. අංක 5 තමයි ජය අංකය වෙන්නේ.
මකර ලග්නෙමි එක්නම් ඔබ ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය ස්වක්ෂේත්‍රව බලවත්ව ලග්නෙ ගමන් කරනකොට චන්ද්‍රයා උච්චව පස් වෙන ගමන් කරමින් තමයි අද දවස උදා වෙලා තියෙන්නේ. පෙම්වතුන්ට සුබ බලදායකයි. පෙම් සමන්තා ඉස්සර කරගන්න පුළුවන් වෙයි. මංගල යෝජනා ඉස්සර කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ තාමත් ඉගෙන ගන්න ශිෂ්‍යෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. අධ්‍යාපන කටයුතු වල තියෙන උනන්දු උද්‍යෝගයේ වැඩි වෙන බවකුත් අද දවසේ පෙන්නුම් කරනවා. රවී 11 වෙනි ගමන් කරමේ දවස්වල ඔබට උසස් කෙනෙක්ගෙන් නීතිඥ යම්කිසි උදව් පදව බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒව ලබා ගන්න පුළුවන් වෙයි. ලොතරැයි ජයක් වගේ හදිසි ධනලාභයක් ලැබෙන්නත් මකර ලග්නෙමියන්ට අද දවසේ ඉඳ තියෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබ හිතන වාසනාවන්ත සුබ දවසක් කියලා ඔබේ ආගම සීකල දවස ආරම්භ කිරීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. විශේෂ සුබ දෙයකට යනවා නම් අද ඔබට ලා නිල් පාට සුබ ඵලදායකයි. අංක 7 තමයි වාසනාවන්ත ජය අංකය වෙන්නේ. සෙනසුරු ග්‍රහයටින් කුම්භ ලග්නේ නම් ඔබේ ලග්නේ ඔබේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය ඒරාෂ්ටකව 12 වෙනි ගමන් කරනවා. බ්‍රහස්පති ධනස්ථානයේ චන්ද්‍රයා අද දවසේ උච්චව 4 වෙනි ගමන් කරමින් තමයි දවස උදා වෙලා තියෙන්නේ. ගෘහ ජීවිතයේ දිනුවට තිබෙන බාධා බොහෝමයක් ඉවත් කරගන්න පුළුවන් බවක් අද දවසේ පෙන්නුම් කරනවා. ධනස්ථානයේ බ්‍රහස්පති බලවත් ගමන් කරන මේ දවස්වල ඔබ ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරවල තියෙන බාධා බොහෝමයක් ඉවත් කරගන්න පුළුවන් වෙයි. නීති උසස්සයකද උපකාර ලබා ගන්නත් අපහසු වෙන එකක් නැහැ. කොමලත් කුම්භ ලග්නේ මෙන්ට තව දුරටත් තව ටික දවසක් සෙනසුරේ රාජ්‍ය කබල තත්ත්වයක් තියෙනවා. මෙන්න මේ නිසා දේශපාලනය, කම්කරු පාලනය, ආයෝජනය, මුදල් පාලනය වගේ දේවල් කරනවා නම් බොහොම සැලකිලිමත්ව කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔබ ඔබේ ආගම සීකරලා සෑම දවසක්ම ආරම්භ කරන්න. කරණීය මෙත සූත්‍රය කියලා කියන්න. ටික වෙලාවක්වත් මෛත්‍රී භාවනාව කරනවා නම් මේ අපල තත්ත්වය දුරු කරගන්න පාසු වෙන එකක් නැහැ. අසරණ කෙනෙකුට, සේවකයෙකුට, නැතිබරි කෙනෙකුට ආහාර වේලක් හරි පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක ශාන්ති කර්මයක් වෙයි. ඔබත් හිතන අද දවස සුබ දවසක් කියලා උත්සාහයෙන් කටයුතු කරන කියලා අදිෂ්ඨාන කරගන්න. සුබ දෙයකට යනවා නම් අද ඔබට මිශ්‍ර ලාපාට තමයි සුබ පාට වෙන්නේ. ජය අංකය අංක 6. රාශි චක්‍රයේ අවසාන වරාශියේ මීන. ඔබ ඉපදුනේ මීන ලග්නේ නම් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නේ ගමන් කරනවා දිග් බලව. වෘෂභ රාශියේ බලවත් උච්චව ගමන් කරනවා චන්ද්‍රයා. මෙන්න මේ නිසා දවස ඔබට උනන්දුව, උත්සාහය, ධෛර්යය නොඅඩුව තියෙන බව තමයි පෙන්නුම් කරන්නේ. ලිපි ලේඛනයකට, පොරොන්දුවකට, ගිවිසුමකට වගේ දෙයකට අත්සන් කරන්න තියෙන නම් අද සුබ ඵලදායකයි. ඒ වගේම බුද්ධියේ මෙහෙමවා වැඩ කරන අයට, විශේෂයෙන්ම සංනිවේදන අංශවල වැඩ කරන අයට අද විශේෂයෙන්ම සුබ ඵලදායක තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. අසල්වාසීන් දෙකලා තිබුණා නම් අමනාපකමක් එක දුර වෙයි, සුහදතාවයේ වර්ධනය වෙයි, ප්‍රයෝජනවත් කෙටිගමන් බිමන් කියවිකුත් අද දවසේ දෙන්න පුළුවන් බවක් තමයි පෙන්නුම් කරන්නේ. මේ වාසනාවන්ත දවස ප්‍රඥාවන්තව දූරදර්ශී ඔබ මෙහෙම බාක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබත් හිතන වාසනාවන්ත දවසක් උදා වෙලා තියෙන්නේ කියලා. මේ දවසේ ඔබත් ඔබේ ආගම සීකල දවස ආරම්භ කිරීම තමයි වැදගත් වෙන්නේ. සුබ දෙයකට යනවා නම් කහපාට තැඹිලි පාට අඳින්න. අංක 5 තමයි අද දවස ඔබට වාසනාවන්ත ජය අංකය වෙන්නේ. ඉතින් මේ හිරු වටා සිටි ඔබ සියලු දෙනාට මද දවසේ ඔබේ තියෙන සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න තුන්වංගනන්ත අප්‍රමාණව ගුණ බලය සහ සියලු දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා කියලා හිරු වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.